හලෝ දිංගයිස් ඔයාල මේකතු ලන ලකාපරචන්ලගෙන තවත්තල පිඩක් හරි දිංගයිස් ඔන්නඉතින් වෙන්ඩ වගේ අද තොරටම අලු වීඩක් කරගෙන ල තින මේ පරගෙන තවත් සුපිරිම සරුගල ඉක්මට හදාකර පුලන් සුපිරිම සරුන්ගල මේක විශේෂත්ව තම ඉරටු හත්තරෙන් තම මේ සරුන්ගල හද දිනති පොච්චර සට තුළඟ පත් මේ සරුන්ගල ඇකිලෙන්න ඒක තම විශේෂත්ය ඇති ඕනම් පොඩියක්නට හදන්න පුලන් ලේසිම සරුන්ගල තමක මංගති පල සරුන්ගල පොට පින්න විනාරියක් අටනා මෙන්න දන අපේ සරුන්ගලින් පේනති ලස්සන් තාලම ලස්සන්ට දැන් උඩේ අවත් එක්ක ඇති පොඩි වීඩියෝ කැල්ල මෙන්න දැන්දිය ඉතින් ගයිස් මේ විදිහට ලස්සන්ට මෙති මේක කොච්චර සදහුණගයවත් මේ ඇකිලෙන්න එකට හේතුවත්තිනවා ති ඒ විදියට හදන්න පුළුවන්න්න තමන් හදන්නති සරුන්ගලේ රටු හතරක්වන් තනිරත්න්න තින් ති තනිරත්තෙන් කොම ඇකිලෙන්න්න තියෙන් හදන්න කියෙ මල් කල්පන කරන්න ති හරිතින් ගයිස් වීඩියෝ වලන්න මංවාට කියල් දෙන්න හැමදම ඉතින් අලුත්ව අලුත් විදිර හැමදම කියලදින් ලකාරෝවිතර මෙන්න මේ වගේ හොඳට වේඩිච්ච ඉරටු තම අපි කපා ගන්න ඕනේ. පේපකරට තම අද හම්බුනේ මට පිහිය හම්බුන්නේ මේ විදිහට මං ඉරටු හතරක් ගන්න ඉතින් මං හතරකින් තමයි අද ඔයාලට හදනවාගේ ඒ නිසා මං ඉරටු හතරක් ගන්නවා දිරි ඉරට හතරක් ගත්ත දිම එකක් වැඩිපුර ගත හදිස තෝන කියලා පේනග සරුගල ඇති මෙන්න මේ විදියට හොඳට සුද්ධ කරගන්න ඕන මේ විදිර එට හතරම සුද්ධ කරගන්න ඕන මෙන්න මේ විදියට හොඳට සුද්ධ කරගන්න ඕන වලට පේන ඇති මේගේ ඉරටු හතරම සුද්ධ කරගන්න ඕනේ ඊට පස්සේ ගයිස් අපි මේ ඉරටු වල අගිස්ස නැමිච්ච කොටස මේ විදියට කඩලා ඉවත් කරගන්න ඕනේ ඉතින් ගයිස් මම ඉරටු දෙකක් අරගෙන සෙන්ටිමීටර් 40කින් මෙන්න මේ විදියට ඉරටු දෙක කඩා ගන්නවා ඉතින් අපි හදන සරුංගල උස තමා සෙන්ටිමීටර් 40යි ඉතින් මං කොහොමරි ඊට පස්සේ හරි ඉවත් වෙච්ච ඉරටු කෑල්ලක කොටසකුත් මෙන්න මේ විදියට දාගන්නවා ඒක අවශ්‍යම වෙන්නේ නැහැ ඉතින් මං කෝකටත් කියලා දාගත්තා ඊට පස්සේ අපිට තියෙන මේ ඉරටු තුනම එකට සම්බන්ධ කරන්නේ ඉරටු තුනක් වට ඉරටු දෙකයි මේ විදියට ඔක්කොම ටික එකට සම්බන්ධ කරගත්තට පස්සේ අපේ මැද කොටස හරි දැන් ඉතින් මම මෙහෙම ඉරට්ට තියලා තියලා බැලුවා ඉතින් ඔයාලට මෙහෙම තියන්න ඕනේ නැහැ මොකද මම මිනුම් ඔයාලට ගේන නිසා ඉතින් මම කොහොමරි මේ එක පැත්තක ඉරට්ටක දිග තමයි ගන්න සෙන්ටිමීටර් 45යි ඉතින් ඒ විදිහට තමයි ඉරටු දෙකම කඩා ගන්න ඕනේ ඉතින් ඔයාලට මම මිනුම් දෙන නිසා ඔයාලා මෙහෙම තියේ තින්න ඕනේ නැහැ කෙලින්ම ඕන ගන්න කැඩුවා ගත්තා ඉරටු දෙකෙන්ම සෙන්ටිමීටර් 30ක් අරගෙන මෙන්න මේ විදිහට ගැට ගහ ගන්න ඕනේ ඉතින් ඊට එතකොට තමයි තද හුළඟට හැම ඔරොත්තු දෙන්න සරුංගලේ හිටින්න මොකද ඉරටු හයිය වෙන නිසා ඉතින් මේ විදිහට දැම්මට පස්සේ අපිට තියෙන දැන් මැද කොටස ගැට ගහ ගන්න ඉතින් ඊට කලින් මුලින්ම අපි බලන්න ඕනේ මේකේ හරි මැද ඉතින් හරි මැද එන්න ඕනේ සෙන්ටිමීටර් 15 මෙන්න මේ පොඩි කොටසෙන් ඉතින් නැත්තම් සෙන්ටිමීටර් 30ක් තමයි එන්න ඕනේ එක පැත්තක අත්තටක දිග සෙන්ටිමීටර් 30ක් නිසා ඉතින් මෙන්න මේ විදිහට ගැට ගහගත්තට පස්සේ අපිට දැන් තියෙන බැලන්ස් එක බලන්න ඉතින් ගයිස් පේන ඇති බැලන්ස් එක නම් පොඩ්ඩක්වත් නැහැ ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ පාත් වෙන පැත්තේ මෙන්න මේ විදිහට පොඩියට
පොල්කොල අර පොඩ්ඩක් තියෙනවා. ඉතින් ඒ වගේ පොඩ්ඩක් මැද ගන්න, ගොඩාක් මදින්න යන්න එපා, ඒකට කඩලයි. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනදි බැලන්ස් එක සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් නැත්නම් පොඩ්ඩක් අතින් එහාට මෙහාට කරගන්න නූල, ඒක ප්‍රශ්නයක් වෙන්න සෙන්ටිමීටරයක් දශම ගානක් වගේ එහාට මෙහාට වුණාට. ඉතින් මේ විදිහට ඔයාලා බැලන්ස් එක හදාගන්න. අපිට දැන් තියෙන අත්තට ගැට ගහ ගන්න. ඉතින් උඩ කෙළවරේ ඉඳන් මම මේ අත්තට ගැට ගහන දණ්ඩ තියෙන්නේ සෙන්ටිමීටර 13යි. ඉතින් මෙන්න මේ විදිහට තදර ගැට ගහ ගන්න ඕනේ. අපිට දැන් තියෙන්නේ ළමයි ඔළුව කොටස ඇද ගන්න. ඉතින් අග අත්තට කෙළවරේ ඉඳන් මම මේ නූල ගැට ගහන දණ්ඩ තියෙන්නේ සෙන්ටිමීටර 13යි. ඉතින් මෙන්න මේ විදිහට ඔළුවේ නූල ඇද ගන්න ඕනේ. ඉතින් ඔළුවේ නූලේ දිග තමයි සෙන්ටිමීටර 22යි. ඉතින් මෙන්න මේ විදිහට අනිත් පැත්තටත් ඔයාලා එක සමාන විදිහටම ඇද ගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ පෙන්වන විදිහට, ඉතින් හැම සරුංගලයකම වගේ මම මේ කියනවා. ඉතින් ඒ නිසා ඔයාලා දැන් තේරෙන්න ඕනේ. ඉතින් මේ ඔළුව කොටසේ දිග තමයි, ඒ කියන්නේ අත්තට ගැට ගහපු තැන ඉඳන් මේ නූල ඔළුවේ නූල ගැට ගහල් තැන්න තියෙන දිග තමයි සෙන්ටිමීටර 17යි. ඉතින් ඒ විදිහට ඔයාලා මේ විදිහට ගැට ගහ ගන්න. ඊට පස්සේ තියෙන ගයිස් අපිට පල්ලෙහා කොටසත් අද ගන්න. ඉතින් දැන් ලේසි වැඩක් තියෙන්නේ. ඉතින් මම මේ අදින නූලේ දිග තමයි සෙන්ටිමීටර 27යි. ඉතින් මුලින්ම එක ඒ ගාන මදින්න යන්න එපා. ඔයාලා පොඩ්ඩක් සෙන්ටිමීටර 24කට වගේ ඇදලා ඊට පස්සේ අත්තට නමලා ඕන ගානට හදාගන්න. මොකද නැත්තම් කැඩෙන්න පුළුවන්. ඉරටු වේලිච්චේව ගන්නකොට ගොඩාක් වේලිච්චේව ගන්න එපා. පොඩ්ඩක් නමලා බලන්න නැමෙනවද කියලා. නැත්තම් සමහර ඉරටු තියෙනවා නැමුවම් දෙකට කල්ල යන. ඉතින් ඒ වගේ ඉරටු ගන්න එපා. පොඩ්ඩක් ශක්තිමත් ඉරටු ගන්න. ඔයාලට පේනද දැන් අපේ සරුංගලේ වැඩ ගොඩක් දුරට අවසානයි. දැන් මේ තමා මං සෙන්ටිමීටර 24 නමා ගන්න තේ ඔයාලට පේනවා. ඉතින් ඒ විදිහට තමා මං කරගන්නේ. ඉතින් මාත් එහෙම තමා කරන්න. ඔයාලට මං සෙන්ටිමීටර 27යි කිව්වේ කෙලින්ම නිසා. ඊට පස්සේ ගයිස් අපි මේ අමතර නූලෙන් තමා මේ සරුංගලේ ඇදගුද හදා ගන්න ඕනේ. ඉතින් ඉරට සරුංගලක් ඇදුවොත් අනිවාර්යෙන් ඇදයක් එනවා. ඉතින් මේකේ ඔයාලට පේනවා සාමාන්‍යයෙන් වම් අත පැත්තේ උඩට ඉස්සිලා වගේ තියෙන. ඒක මම මෙන්න මේ විදිහට පල්ලෙහාට ඇදලා ගැට ගහ ගන්නවා. ඉතින් ඒ වගේ තමා වැඩ කෑලි නූල් වලිනුත් ඇදගුද හදාගන්න පුළුවන් අපිට. ඉතින් ඔයාලත් ඒ විදිහට හදාගන්න. අපේ සරුංගලේ දැන් වැඩ අවසානයි. ඉතින් ගයිස් අපි සරුංගලේ වැඩ අවසානයි. ඉතින් දැන් මෙතන තියෙන ඔයාලට මේ සරුංගලේ හැම මිනුමක්ම ඔන්න තියෙනවා. ඔයාලට බලා ගන්න බුල. ඉතින් අපි සරුංගලේ ෆොටෝ ටිකක් බලලා අපි අලවන විදිය බලමු දැන් සරුංගලේ. හරි ඉතින් ගයිස් ඔන්න ඉතින් අපේ බවුල සරුංගලේ හදල ඉවරයි. ඉතින් අපිට ඉතින් මේක අලවන්න. ඉතින් ලස්සනට අපි අලවල බලමු මේ කොහොමද උඩ යවන්නේ කියලා. හරි ඉතින් ගයිස් එන අපි යන් අලවන විදිය බලන්න. ලෙට්ස් ගෝ. ඉතින් මම මේ සරුංගල අලවන කහ කොළ රතු බොබ් මාලි පාට තමයි මේක කරගන්නේ. ඉතින් අපිට මේ වගේ ගම් එකකුත් අවශ්‍ය වෙනවා. ඉතින් මම මේ අලවන විදිය බලා ගන්න. ඔයාලා සාමාන්‍ය මුලින්ම සරුංගලේ කහපටි එන්න ඕන ගාන මාක් කරගෙන මෙන්න මේ විදිහට තීරුවක් කපා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට සතුර දීලා අපිට දැන් ඇලවෙන්න ඕන තැන් මෙන්න මේ විදිහට මාක් කරගන්න. ඉතින් ඒ ප්‍රමාණය අතර තමයි ඇලවෙන්න ඕනේ. ඊට පස්සේ මම කරන්නේ කොළය රතුයි දෙපැත්තෙන් අලව ගන්න එක ඒ ප්‍රමාණය ගන්නට විතරක්. ඉතින් අනිත් ඒවා ගම් ගන්න ඒවා බුරුවට සවකොළ අපරාදේ. ඉතින් මෙන්න මේ විදිහට දෙපැත්තෙන් කොළය රතුයි අලවලා අපිට දැන් තියෙන පට්ටම මැදින් තියලා අලව ගන්න. මෙන්න මේ විදිහට කහපටිය දෙක නමල හරි මැද හොයාගත්තම අපිට සරුංගලේ මැද ඉරට්ට මේ විදිහට ගානට තියලා ඔයාලට දෙපැත්ත සමාන වෙන්නම අලව ගන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයාලට ලේසි ක්‍රමයක්. ඉතින් දැන් බලා ගන්න මම වටේම අලවනේදී ඔයාලට පෙන්නන්න.
මේ විදිර ලස්සන්ට සරුංගල අලවරුණට වස අපට දැන්තින රැලි හදාගන්න ඒකටත් මම්ම වගේ තීරු පටි තුනක් කරගෙන එකට ජොයින් කරගෙන ඉතින් මේක දෙකට මැදින් නමලා දෙකට කපාගන්න ඕන ඉතින් මට එක පොඩ්ඩ අමුදුර නවතින් මේ විදි දෙකට මැදින් නමලා රැල්ටි කපාගන්න ඕනේ කොටස් දෙකකට වෙන්න තොර ගාන්ට දෙපැත්තන රැලි බැලන්සෙනවා බලු පැට වහෙම යනවා ගණන් ගන්න එපායක ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට ඕනම් ගැට ගහන්න පුළුවන් මන්නම් ගම් වලින්ම අලවනවා මේක පේන ඇති සාමාන්‍යයෙන් අඟලක් වගේ වෙනකන් නම්මලා ගම් ගාල ඊට පස්සේ දෙපැත්තෙන්ම අලව ගන්නවා ඉතින් අපිට දැන් තියෙන සේරියව දාගන්න සේරියව දාගන්න මේ විදිහට හිල් දෙකක් තියලා මම නූලක් දාගන්නවා ඉතින් පුටු සුනුලෙන් මම තුන් පොටක් විතර දැම්මා ඒ විදිහට අත්තට වටේ නූල දාලා මේ විදිහට කොල කෑල්ලක් තියලා ගැට ගැවුවට පස්සේ අපි යටිනුත් මේ නූල ගැට ගහ ගන්න ඕනේ යටිනුම් ගැට ගහාට පස්සේ අපිට දැන් දින සේරියාව දා ගන්න. ඉතින් ගායි සේරියාව මිනුමත් මම මේකේ අන්තිමට තියනවා ඒකත් බලා ගන්න ඕවලා සේරියාව දාලා ඉවර වෙනකොට මිනුම තියෙනවා. ඉතින් මෙන්න මේ ගානින් තමයි මම දැම්මේ ගොඩක් ඉස්සරහට තමයි සේරියාව දැම්මේ. ඉතින් මෙන්න තියනවා ගායි සේරියාව මිනුමත් ඔයාලට මේ විදිහට දා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් සරුංගලේ ෆොටෝ ටික බලලා අපි වෙලට යමු සරුංගල යවන්න. ඉතින් ගයිස් වෙනා සරුංගලේ ලස්සනටම තියෙනවා. ඉතින් ඔන්න පේනදි සරුංගලේ සුපිරි උඩ යනවා. ඇත්තටම මගේ තොලු උඩටම වගේ මුදුන් වෙනවා. අන්තිමට මම ඔයාලට ෆොටෝ එකක් දාලා ඇති ඔලු උඩට මුදුන් වෙනවට සාක්ෂියකුත් එක්ක. ඉතින් පේනදි ගයිස් මරුවටම සරුංගලේ මුදුන් වෙනවා. හරිම සැහැල්ලුයි. කිසිම මොකුත් මං රැල්ලක්වත් දෙපැත්ත කඩන්න ගියේ නැහැ. ආව ගමන් යවුවා උඩ ගියා. ඉතින් මේ වගේ සරුංගලයක් ඔයාලත් හදලා බලන්න බලන්න මා ලස්සන සරුංගලේ තියෙන විදිහ. කාට හරි විකුණන්න උනත් මේ වගේ සරුංගල් හදන්න පුළුවන්. මොකද හොඳට උඩ යනවා. අර බොරුවට උඩ යන්නේ නැති සරුංගල් විකුණන්න දාලා තිනවාගේ නෙමෙයි මේ වගේ සරුංගල් හදලා කාට හරි විකුණන්න උනත් පුළුවන්. හරි ඉතින් යවන වීඩියෝ ටිකක් බලා ගන්න. ඉතින් ගයිස් බලන්න මේ සරුංගලේ මුදුන් වෙලා තියෙනද මං ඊරකින් පෙන්නලා තියෙන මුදුන් වෙලා තියෙන විදිහ. හරි ඉතින් ගයිස් ඔන්න ඉතින් ඔයාලා දකින්න ඇති අපේ වවුල සරුංගලේ සුපිරියට මුඩු ගියා. කිසිම අවුලක් නැහැ. ඔලු උඩට වගේ මුදුන් එන. ඇත්තටම මාත් මාරාසමේ වගේ සරුංගල වලට ලොකු සරුංගල හදලා දුක් විඳිනවට වඩා ඇත්තටම මේ වගේ සරුංගලයක් වෙලා ආතල් එක යවන එක මාරම සුපිරි. ඉතින් අනිවාර්යෙන් ලොකු පොඩි වෙනසක් නැහැ. ඉතින් ඔයාලත් මේ සරුංගල අනිවාර්යෙන්ම හදලා බලන්න කොහොමද කියලා වෙනස අත්දැකීම බලන්න ඔයාලා. හරි ඉතින් ගයිස් මම ඊළඟ පාරත් මේ වගේ තවත් සුපිරි වීඩියෝ කරගෙන මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරන්න මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න තමතක් කරන්න එපා තරංගල එක්ක යනවා මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න තමතක් කරන්න එපා ඉතින් ඔයාලගේ යාළුවන්ට පුළුවන් තරම් share කරන්න මේ වගේ තවත් සුපිරි set කරනවා ඉතින් මගේ තරංගල් දින ඕන තරම් ඉතින් ඔයාලට ඒවා ගිහලා බලන්න පුළුවන් ඉතින් මගේ ඉතින් ඔයාලා දුපු තරංගල ඔයාලට ඕනම තියෙන ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන් අපේ මගේ තියෙනවා WhatsApp group එක Facebook group එක ඊටවට Facebook page එක ඊටුන මේ වල සෙට් වෙලා ඔයාලට අනිවාර්යෙන්ම හැම ප්‍රශ්නෙම විසඳ ගන්න පුළුවන් සරුංගල් හදන්න බැරි අය ඔක්කොටම පේනදි මගේ යාළුවෝගේ comment message ජනමන ඔක්කොම පේනදිනේ හරි ඉතින් ගයිස් නා description එකේ දාලා ඇති link එක ඔයාලා ඒකිනු සෙට් වෙන වගේ group වලට ඉතින් ගයිස් මේ වගේ තවත් සුපිරිම වීඩියෝ එකකින් අපි ලබන වාර සෙට් එමු ස්තුතියි